කොහොමද මගේ ආදරණීය යාළුව හැමෝටම ලොකු වැඩක හිර වෙලා හිටපු හින්දා මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අපිට මේ දවස්වල වැහලා වැහලා දැන් නම් පායනවා. මම මේක ගත්ත දවස්වල නම් හොඳටම වැස්ස හොඳ ඉරිඟු ටිකක් හම්බුණා. ඉතින් ඒකත් කන ගමම්ම අපි අද පොතට යමු. ඇත්තට මං හරි ආසයි ඉරිඟු කන්න. මට හිතුණා මගේ වීඩියෝස් වල පොඩි වෙනසක් කරා නම් හොඳයි කියලා, පොඩක් ඩේ බ්ලොග් එකක් වගේ ගේන්නම් කියලා හිතුවේ මම. අද අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එකත් සමරන්න ඔන්න ඔයාලත් මං එකතු කරගත්තා. එයා ඇත්තට මේවා සමරනවට කැමති නැහැ. ඉතින් එහෙනම් අද මොකද්ද කියලා බලමු. පොත ඔයාලට මතකනේ මම ගිය මාසේ පොත් තුනක් කියෙව්වා, පොත් තුනට වඩා කියෙව්වා. ඉතින් ඒ පොත් තුන ගැන මං ගේනවා කියලා කිව්වා විශේෂ තුන්දෙනෙක්ගේ. ඉතින් දෙන්නෙක් ගැන දෙන්නෙක්ගේ පොත් ගෙනාවා. අද තියෙන්නේ බලමු මොකද්ද පොත කියලා. අද මං ගෙනාවේ මෙන්න මේ පොත. මේ පොත ගැන තමයි අද මං කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්නවා මේක මංජුල සේනාරත්න මහත්තයාගේ දෙවැනි ගෑණිය පොත. මංජුල සේනාරත්න මහත්තයා කියන්නේ මේ කාලේ මාරම ප්‍රසිද්ධ ලේඛකයෙක්. ඉතින් අද මං කියන්න යන්නේ මෙන්න මේ පොත ගැන. මේ පොත ඇත්තටම හරිම ලස්සනයි. දෙවැනි ගෑණිය කියපු ගමන් ඔයාලගේ ඔළුවට යන කතාව නෙවෙයි මේකේ තියෙන්නේ. ඔයාලට මේ කතාව කියවගෙන යද්දි හම්බෙයි හරිම ආදරණීය පවුලක්. ඒ වගේම අසාධාරණයට ලක් වෙච්ච බිරිඳකගේ කතාවක් ඔයාලට හම්බෙයි. ඒ වගේම කිසිම වරදක් කරපු නැති, ඒ වුණාට මුළු සමාජයටම වැරදිකාරයෙක් වෙච්ච පුදුමාකාර මිනිසෙකුත් ඔයාට මෙන්න මේ පොත කියවද්දි අනිවාර්යෙන් හම්බෙයි. ඒ වගේම හරිම ආදරණීය යුවලක් ඔයාලට හම්බ වෙයි. මේ පොත කියවද්දි මට හිතෙච්ච දේ තමයි මේ ලෝකේ හොඳම හොඳ මිනිස්සුවත් නරකම නරක මිනිස්සුවත් නැහැ. මිනිස්සු හොඳ හෝ නරක වෙන්නේ මිනිස්සු ඒ වෙලාවට මූණ දෙන ඒ සිද්ධීන් අනුව, ඒ අවස්ථා අනුව තමයි මිනිස්සු හොඳ හෝ නරක කියන දේ සමාජය විසින් තීරණය කරන්නේ මිනිස්සුන්ට කියලා තමයි මට නම් හිතුනේ මේ පොත කියවගෙන යද්දි. ඉතින් පොත කියවගෙන යද්දි මිනිස්සු ඇත්තටම කිසිම වරදක් කරන්නේ නැහැ. ඒ වෙලාවට ඒ අවස්ථාවට මූණ දීම විතරයි මිනිස්සු කරන්නේ. හැබැයි ඒ මූණ දීම ඒ අවස්ථාව හේතුවක් වෙනවා මිනිස්සුන්ට එයා හොඳද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මේ පොත හරිම පුදුමාකාර පොතක්. අපිට පොතේ නම දැක්ක පළියට ඔළුවට එන කතාවක් මේ පොතේ නැහැ. ඒ තරම් පුදුම හිතෙන කතාවක් මේ පොතෙන් ඔයාලට හම්බෙයි. මං අහලා තියෙනවා මංජුල සේනාරත්න මහත්තයාගේ පොත්වල කුතුහලය කියන එක තියෙනවා කියලා. ඇත්තටම මේ පොතෙත් මුලින්දම කුතුහලය කියන එක හරි ලස්සනට තියෙනවා. පුදුමයි කියන්නේ මංජුල සේනාරත්න මහත්තයාගේ පොත්වල මේ තියෙන හැම පිටුවක්ම කියවන්න වෙනවා ඔයාට. එතකොට තමයි මේ පොතේ අවසානේ හරියටම හොයාගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නම් මෙන්න මේ පිටුවේ ඉඳන් මේ හැම පිටුවක්ම මම නම් කියවනවා. ඒක සාමාන්‍යයෙන් මම නම් පුරුදු වෙච්ච දෙයක්. ඉතින් මෙහෙම කියවගෙන යන්නේ ඒක කොච්චර හොඳද කියලා මට හිතුණා. මොකද නැත්තම් මේ පොතේ අවසානයේ මංජුල සේනාරත්න මහත්තයා කුතුහලයක් ඉදිරි කරලා තමයි මේ අවසාන කරලා තියෙන්නේ. ඉතින් අර මං කිව්වා වගේ අර හැමදේම කියුවේ නැත්තම් ඔයාට මේ පොතේ අවසානයේ මග ඇරෙනවා මොකද්ද උනේ කියන එක. ඉතින් මේ මංජුල සේනාරත්න මහත්තයා කියන්නේ මේ පිටකවරෙන් පවා මේ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක්. මේ පින්තූර වලින් පවා සමහරක් විට ඔයාගට මේ පොතේ අවසානය මේ පිටකවරෙන් මේ දැනගන්නත් පුළුවන්. ඉතින් ඒ තරම් ලස්සන දේවල් කරන කෙනෙක් තමයි, ලේඛකයෙක් තමයි මංජුල සේනාරත්න මහත්තයා කියන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන පොතක් මේ පොත. මේ පොතත් එක්කම මම මංජුල සේනාරත්න මහත්තයාගේ තව පොතක් ගත්තා, ප්‍රියා සමග ඉරිදාවක් කියන පොත. ඉතින් අනිවාර්යෙන් මං ඒකත් කියවලා ඔයාලට එවන්නම්. මට මංජුල සේනාරත්න මහත්තයාගේ ගොඩක්ම ප්‍රසිද්ධ වෙච්ච පොතනේ 12යි 12 12 බියුරෝ වගේ පොත්. ඉතින් අනිවාර්යෙන් මම මේ පොත් දෙකත් ගන්නවා කියලා හිතුවා. මොකද මේ පොත කියවුවම පස්සේ මට හරිම ආසිතුන මංජුල සේනාරත්න මහත්තයාගේ පොත් ටික කියවන්න.
ඒ තරම් හරි ලස්සනයි හරිම සරලයි අතරම මාර ලස්සන කතාවක් මේකේ තියෙන ඉතින් පොත අරන් කියවන්න. එතකොට මේ පොත 2022 ස්වර්ණ පුස්තක නිර්දේශිත නව කතාවක් මේක. මංජුල සේනාරත්න මහත්තයා ගැන මම අපෝ කියන්න යන්නේ නැහැ. මොකද මගේ එක වීඩියෝ එකක් තියෙනවා. එතුමා ගැන කියපු එතුමාගේ පොත් ගැන කියපු. ඉතින් ඔන්න ওই පොත් තුන ඔයාලට මතක ඇති මම December වල තෝරගත්ත පොත් තුනක් සති තුනට ජනවාරි පළවෙනිද වෙන්න කලින් කියවනවා කියලා ගත්ත චැලෙන්ජ් එකකට ගත්ත පොත් තුනක්. ඉතින් මම ඇත්තටම දැන් ගොඩක් කල් කියවලා නමුත් මට වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් තිබෙන්නේ නැති හින්දා මෙච්චර වෙලා පරක්කු වුණේ මෙච්චර කල් ගියේ. ඉතින් ඔය තුන මම කොහොම හරි December 31 වෙනිදාට කලින් කියෙව්වා. මොකද මේ පොත් තුන ඔයාලා දන්නවා මම මේ ගෙනාව මීට කලින් මුතුමුදුලිගේ නිශාග මහත්තයාගේ හන්දරගල් ගැසූ කොල්ලෙක්, ඒ වගේම මොහන්රාජ් මඩවල මහත්තයාගේ නිල් කට්‍රෝල්, ඒ වගේම මංජුල් සේනාරත් මහත්මයාගේ දෙවෙනි ගැහැණිය. මේ තුන්දෙනාම මාරම් ප්‍රසිද්ධයින, එක වගේම ප්‍රසිද්ධ තුන්දෙනෙක්. මේ තුන්දෙනාගේ පොත් කියවද්දි මට හිතුනේ අර අපි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඉන්ඩියන්, චයිනීස්, කොරියන් වගේ කනවා වගේ ඇඟීමක් තමයි මට නම් ආවේ. මොකද තුන්දෙනාට තියෙන වෙනස් රසයන් තුනක්, ඒ වගේම තුන්දෙනාමයි තුන්දෙනාට පැරදි නැහැ. ඒ තරම් මාරම ලස්සනයි තුන්දෙනාගේම පොත්. වෙනස් වෙනස් රසයන් තමයි ඒ පොත් තුනේම පොත්. ඒ තුන් ලේඛකයන් තුන්දෙනාගේම තියෙන වෙනස් වෙනස් රසයන් හරිම ලස්සනයි. ඉතින් මොහන්රාජ් මඩවල මහත්තයාගේත් මම හරිම ආසයි අනිත් පොත් ටික ගන්න. ඒ වගේම මුතුමුදුලිගේ නිශ්ශංක මහත්තයාගේ පොත් ටික ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අවුරුද්දේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ ඔන්න පොත් ගන්න මම මගේ බුක් ලිස්ට් එකට පොත් ලිස්ට් එකට මම ඇඩ් කරගත්ත මේ මොනවද ගන්න කියලා. ඉතින් ඔයා මංජුල සේනාරත් මහත්තයාගේ දෙවෙනි ගැහැණිය පොතත් මිස් කරගන්න නම් එපා. මාරම ලස්සන කතාවක්, අපි හිතන කතාව නෙමෙයි මේක ASCII තියෙන්නේ. ඔයාට පුදුම හිතන දේවල් ගොඩක් මේක ASCII හම්බ වෙයි. ඉතින් පොතක් කියන්නේම මහ පිස්සුවක් නේ පොතක්. මම නම් කියන්නේ පොතක් කියවනවා කියන්නේ අපිට මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ නැහැ කියන එක. මොකද සමහර මිනිස්සු ඇත්තටම ආශ්‍රය කරන්න හරි අමාරුයි. ඒත් ඉතින් අර මං කිව්වා වගේ මිනිස්සු හොඳ හෝ නරක හෝ වෙන්නේ ඒ සිද්ධීන්ට මූණ දීම අනුව තමයි මිනිස්සු හොඳද නරකද කියලා තීරණය වෙන්නේ, තීරණය කරන්නේ සමාජය. ඉතින් මේ පොත කියවද්දී අර කිව්වා වගේ හරි ආදරණීය මිනිස්සෙක් හම්බෙයි ඔයාට. හරිම ආදරණීයයි, හිතා ගන්නවත් බැරි පුදුම සහගත මිනිස්සෙක් මේක ඉන්නවා. ඉතින් පොත කියවන්න අනිවාර්යෙන් මිස් කරගන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක අනිවාර්යෙන් තවත් දවසක නෙවෙයි ඉක්මනට මම වීඩියෝ එකක් ගේනවා. ඉතින් එතකන් එහෙනම් ගිහිල්ලා එන්නම්. ඒ වගේම මම අනිවාර්යෙන් මංජුල සේනාරත් මහත්තයාගේ මේ ප්‍රියා සමග ඉරිදාවක් පොතත් ඔයගලන්ට අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් මම ඒක ගේන්නම් ඔයගලන්ට. තව පොත් ගොඩාක් තියෙනවා මෙන්න මේ වගේ කියවන්න. මේ තියෙන මං කියවපු පොත් ලිස්ට් එක, මේ තියෙන මං කියවපු පොත් ටික, මේවා දැන් කියවලා ඉවරයි. එතකොට මේ තියෙන්නේ මට මේ අවුරුද්ද කියවන්න තියෙන පොත් ටික. ඉතින් මට කොහොමද ඉතින් මේ ටික කියව ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා තව මගේ මනෝවිද්‍යා පොත්. මම ඒවනම් සෑහෙන හිමින් කියවන්නේ පිටුවක් වගේ. ඉතින් තව ටිකක් තියෙනවා කියවන්න. ඉතින් ඉක්මනට කියවලා මේ හැම එකක් ගැනම ඔයගලන්ට මම ගේනවා වීඩියෝ එකක්. ඒ වගේම මේ අවුරුද්දේ පොත් ගන්නත් මං ලෑස්ති. පොත් තව ගන්න තියෙනවා, මගේ ලිස්ට් එකේ තියෙනවා පොත් ටිකක් ගන්න. ඉතින් අනිවාර්යෙන් ඒවත් ගේන්න. මම හරි ආසයි ඔයාලා කියවපු ලස්සන පොත් ගැන කතා කරනවා නම් කමෙන්ට් එකක් මට දාන්න. එහෙනම් ගිහින් එන්නම්. ඒ අනිවාර්යෙන් යන්න කලින් මතක් කරන්න ඕනි මගේ චැනල් එකට ඇවිල්ලා මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන, සබ්ස්ක්‍රයිබ් කරන ඕගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනටම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. එහෙනම් මං ගිහින් එන්න. මම ශානු ලියනගේ, මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ රීට්‍රීට් ශානු YouTube චැනල් එකත් එක්ක. එහෙනම් ගිහින් එන්නම්.